සුරට්ට කියලා ජනපදයක් තිබුණා. එයට අධිපති වූ පිංගලක කියලා රජෙක් හිටියා. ඔහු මෞර්ය රජුරවන්ට උපස්ථාන කරන්නට ගිහින් ආපහු සුරට්ට ජනපදයට ආවා. ඒ ගිනිමත්දහන වෙලාවේ රජතුමා සිත්කලු භූමියකට පැමිණියා. ඒක ප්‍රේතෙක් විසින් මවපු මාර්ගයක්. හරි රමණීය දැකුම්කලු මාවතක්. ඔහු ඒ මාවත දැක්කා. රියදුරා අමතලා මෙහෙම ඇහුවා. රියදුර මේ මාර්ගය හරි අපූර්වයි නේද? කිසි බයක් නැහැ. සුවසේ යන්න පුළුවන්. ඌව දුරු නැහැ. මේ මාර්ගයෙන්ම යන්න. මේ මාර්ගයෙන් අපි යනකොට අපිට සුරට්ට ජනපදයේ ළඟටම යන්න පුළුවනි. ඒ සුරට්ට අධිපති රජතුමා සිවුරඟ සේනාව සමග ඒ මාවතෙන් ගියා. එතකොට බියෙන් තැතිගත් එක්තරා පුරුෂයෙක් රජුරවන්ට මෙහෙම කිව්වා. රජතුමනි, මේ බියජනක වූ ලොඹ ඩැහැ ගන්නවන නපුරු මාවතකටයි අපි වැටුනේ. ඉස්සරහාට යන පාර නම් පේනවා තමයි. ඒ වුණාට පිටිපස්සෙන් ඒ පාර පේන්නේ නැහැ. අපි නපුරු මාර්ගයකටයි වැටලා තියෙන්නේ. පෙරේතයින්ගේ සමීපේටයි අපි වැටලා ඉන්නේ. පෙරේතයින්ගේ අමනුස්ස ගඳ හමනවා. මහා දරුණු විලාප ඇහෙනවා. සුරට්ට රජුරෝ සංවේගයට පත් වුණා. රියදුරාට මෙහෙම කිව්වා. මේ බියජනක වූ ලොඹ ඩැහැ ගන්නවන නපුරු මාවතකටයි අපි වැටුනේ. ඉස්සරහාට යන පාර නම් පේනවා තමයි. ඒ වුණාට පිටිපස්සෙන් ඒ පාර පේන්නේ නැහැ. අපි නපුරු මාර්ගයකටයි වැටලා ඉන්නේ. පෙරේතීන්ගේ සමීපේටයි අපි වැටලා ඉන්නේ. පෙරේතීන්ගේ අමනුස්ස ගඳ හමනවා. මහා දරුණු විලාප ඇහෙනවා. එතකොට ඔහු ඇතාගේ පිට උඩ නැගලා සතර දිසාව හොඳට බැලුවා. බලද්දි රමණීය නුගරුකක් දැක්කා. සිත්කලු සෙවණ තියෙනවා. නිල් වලාකුලක් වගේ. වලාකුලේ පැහැයෙන් යුක්තයි. රජතුමා රියදුරා ඇමතුවා. අර මහා විශාලිට පෙනෙන නිල් වලාකුලක් වගේ පෙනෙන වලාකුලක පැහැයගත් උදිය කුමක්ද? මහරජතුමනි, ඒක නුගරුකක්. හොඳ සිත්කලු සෙවණ තියෙනවා. නිල් වලාකුලක් වගේ. වලාකුලක පැහැයෙන් යුක්තයි. එතකොට සුරට්ට රජතුමා ඒ නිල් වලාකුලක් වගේ පෙනුන වලාකුලක පැහැ සටහන් ගත්තු ඒ මහා විශාල නුගරුක ළඟට ගියා. රජතුමා ඇතයාගේ පිටෙන් බැස්සා. නුගරුක ළඟට ගියා. ඇමතියන් සහිතව පිරිවර සේනාව සහිතව නුගරුක් සෙවණේ වාඩි වුණා. එතන පුරවපු පැන් භාජනයක් තිබුණා. මිහිරි කැවුම් තිබුණා. රජතුමා මේවා දැක්කා. සියලු ආභරණ වලින් සැරසුණු දෙවියෙක් වගේ කෙනෙක් ආවා. ඇවිදින් සුරට්ට රජතුමාට මෙහෙම කිව්වා. මහරජතුමනි, ඔබට යහපත් පැමිණීමක් වේවා. ඔබේ මේ ගමන නපුරු පැමිණීමක් නොවේ. රජතුමනි, පැන් පානය කළ මැනව, කැවුම් වැළඳුව මැනව, ඇමතියන් සහිත වූ පිරිවර සේනා සහිත වූ සුරට්ට රජතුමා පැන් වැළඳුවා. කැවුමුත් අනුභව කළා. මෙහෙම කිව්වා. ඔබ දෙවියෙක්ද? ගාන්ධර්වයෙක්ද? එහෙමත් නැත්නම් පුරීන්දද වූ සක්‍රයාද? අපි මේ ඒ ගැන නොදැනයි අහන්නේ. ඔබ කවුරු කියලාද අපි දැනගන්න ඕන. මහරජ, මං දෙවියෙක් නොවේ. මං ගාන්ධර්වයෙකුත් නොවේ. පුරීන්දද නම් වූ සක්‍රයාත් නොවේ.
මම් පෙරේතේ සුරට්ට දේශේ ඉඳලයි මෙහි ආවේ ඔබ ඉස්සර සුරට්ට දේශේ ඉන්නකොට මොන විදියේ සිල්වතෙක්ද මොන විදියේ යාපත් ගතිගුණ ඇතිව සිටියාද මොන වගේ උතුම් ජීවිතයකින්ද ඔබට මේ වගේ ආනුභාවයක් ලැබුණේ සතුරන් දමණය කරන රට දියුණු කරන මහරජතුමනි ඇමතිවරුත් සේනා පිරිසත් පුරোহিত බ්‍රාහ්මණයත් මේ අසන මැනව දේවයිනි මං සුරට්ට දේශෙන් ආපු පවිතු සිත් ඇති කෙනෙක් මිත්‍යා දෘෂ්ටික කෙනෙක් දුස්සීල කෙනෙක් කෑදරේ අනුන්ට නිନ୍ଦා අපහාස කරන කෙනෙක් දන් දෙන උදවියගේ පින්කම් කරන උදවියගේ ඒ බොහෝ දෙනාගේ පින්කම් මං වැළැක්වුවා අනුන් දෙන දාණයටත් මං අනතුරු කරන කෙනෙක් වුණා දන් දීමෙන් ලැබෙන විපාකයක් නැහැ සිල් රකීමෙන් ලැබෙන ඵලයකුත් නැහැ ගුරුවරු කියලා කොටසක් නැහැ දමනේ නොවී ඉන්න අය කවුරුන් වනම් දමනය කරන්නටද හැම සත්වෙක්ම එකිනෙකාට සමානයි වැඩිහිටියන්ට මොනවට සලකනවාද බලයක් වීරියක් කියලා දෙයක් නැහැ නැගී සිටීමේ පුරුෂ ධෛර්යය කියලා එකක් මොකටද දාණයෙන් ලැබෙන ඵලයක් නම් නැහැ වෛර කරපු උදවියට පින් වලින් පිරිසිදු වෙන්න පුළුවන්ද මේ සත්වයා ලැබිය යුතු යම් සැපක් දුකක් ලබනවා නම් සබහාදාමේ පරිණාම නීතියෙනුයි හටගන්නේ මව් කියලා විශේෂ කෙනෙක් නැහැ පියා කියලා විශේෂ කෙනෙක් නැහැ සහෝදරයෝ නැහැ මේන් තොර වෙන ලෝකයක්වත් නැහැ දන් දීමෙන් වැඩක් නැහැ අප උපස්ථාන කිරීමෙන් වැඩක් නැහැ යහපත් ලෙස තැම්පත් කරනවයි කියන පිනක් දකින්ට නැහැ යම් කෙනෙක් තව පුරුෂයෙකුව මරනවා නම් තව කෙනෙකුගේ හිස ගසා දමනවා නම් ඒ කවුරුවත් තව කෙනෙක්ව නසන්නේ නැහැ ඒක සත් ආකාර වූ ධාතු ඇති මේ ශරීරයේ සිදුරු අතරින් ආයුධයක් ගියා විතරයි මේ ජීවාත්මය කියන්නේ සිඳින්ට බිඳින්ට පුළුවන් දෙයක් නොවේ මේ ජීවාත්මය අටපට්ටම් උන වටකුරු පන්දුවක් වගේ දෙයක් යොදුම් 500ක උස තියෙනවා කවුරු නම් ඒ ජීවාත්මය වනසන්න සුදුසු වෙයිද මේක නූල් බෝලයක් වගේ එකක් මේක විසිකල විට ලෙහිලෙහි යනකල් විතරයි යන්නේ මේ ජීවාත්මයත් එහෙම දෙයක් තමයි මේක ලෙහිලෙහි යනකල් විතරයි යන්නේ ඒක මේ වගේ දෙයක් ඔන්න කෙනෙක් ගමකින් පිටත් වෙලා වෙන ගමකට යනවා අන්න ඒ වගේ තමයි ඒ ජීවාත්මය වෙනත් කායකට මාරු වෙලා යනවා ඒක මේ වගේ දෙයක් ඔන්න කෙනෙක් ගෙදරකින් පිටත් වෙලා වෙන ගෙදරකට යනවා අන්න ඒ වගේ තමයි ඒ ජීවාත්මය වෙනත් කායකට මාරු වෙලා යනවා යම් අනුවණෙක් වුණත් පඬිතෙක් වුණත් ඒ අය කවුරුත් මහා කල්ප 84 ලක්ෂයක් සංසාරයේ ගෙවලා ඉවරුණාට පස්සේ මේ දුක් අවසන් වෙලා යන්නේ මේ සත්වයන්ගේ සැපතු ද්‍රෝණයකින් හරි කුල්ලකින් හරි මැනපු දෙයක් වගේ තියෙන්නේ ඌව ඔක්කොම දැනගන්නේ අවබෝධ කරපුවයි විතරයි අනෙක් සියලු දෙනාම බලවත්ව මුලා වෙලා ඉන්නේ මං ඉස්සර ඔන්න ඔය වගේ මිත්‍යා දෘෂ්ටියක් දරපු කෙනෙක් බලවත්ව මුලා වෙලා මෝහයෙන් වැහිලා හිටියේ දුස්සීල වෙලා හිටියේ කෑදර වෙලා හිටියේ අනුන්ට නිନ୍ଦා අපහාස කර කර හිටියේ තව 6 මාසයක් යන්න කලින් මගේ මරණය සිද්ධ වෙනවා එතකොට ඒකාන්තයෙන්ම කටුක වූ භයානක දුක් ඇති නිරේටයි මම වැටෙන්නේ ඒ නිරේ කොන් හතරක් තියෙනවා දොරවලුත් හතරක් තියෙනවා ඒවා කොටස් වශයෙන් ගානට බෙදලායි තියෙන්නේ වටේටම තියෙන යකඩ පවුරක් වහලා තියෙන්නේ යකඩ පියනකින් ඒ අවීචි මහා නරකාදී ඇවිලෙන ගිනිදැල් හරිම සැරයි ඒ යකඩ භූමියේ හැමතිස්සෙම
යොදුන් 100ක් පුරාවට ගිනිදල් පැතිරලා තියෙනවා. මහරජතුමනි, ඒ නිරේ අවුරුදු ලක්ෂයක් පැහිලා ගෙවුනහම එකපාරට මහා ශබ්දයක් ඇහෙනවා. එහි විඳවන්න තියෙන ආයුෂ ප්‍රමාණය අවුරුදු කෝටි ලක්ෂයක් වෙනවා. ඔය එහෙ තියෙන ආයුෂ ප්‍රමාණයයි. යම් කෙනෙක් කෝටි ලක්ෂයක් අවුරුදු නිරේ පැහිලා දුක් විඳිනවා නම් ඒ ඔක්කොම අය මිත්‍යා දෘෂ්ටික උදවිය, දුස්සීල උදවිය, ආර්යයන් වහන්සේලාට නිඳා අපහාස කරපු උදවියයි. මං ඒ මහා නිරේ දීර්ඝ කාලයක් තිස්සේ දුක් විඳින්ටයි නියම වෙලා තියෙන්නේ. මං කරගත්තු පව්වල විපාක තමයි. ඒ නිසා මං බලවත් ශෝකයකින් ඉන්නේ. සතුරන් දමණය කරන රට දියුණු කරන මහරජතුමනි, මේ අසනු මැනව ඔබට යහපතක්ම වේවා. මහරජතුමනි, මට උත්තරා කියලා දුවක් ඉන්නවා. ඈ පින්කම් කරනවා, නිති පන්සිල් රකින්නවා, පොහොයට උපෝසත සිල් රකින්නවා, සීල සංවරයෙන් යුක්තයි, දන් පෑන් බෙදනවා, මිහිරි වචන කියනවා, මසුරු නෑ. ඈ සිල්පද කඩාගන්නේ නැතුව හික්මෙනවා. අනෙක් පවුල් වලටත් මොලොක් කෙනෙක්. ඒ වගේම ඈ ශ්‍රීමත් සාක්‍ය මුනීන්ද්‍ර වූ සම්බුදුරජාණන් වහන්සේගේ උපාසිකාව. සිල්වත් භික්ෂුන් වහන්සේ නමක් ගමට පිණ්ඩපාතේ වැඩියා. net සංගල බිමට යොමාගෙන හොඳ සිහියෙන් යුතුව ඉඳුරන් රැකගෙන සංවරවයි වැඩියේ. ගෙපිලි වෙලින් පිඳුසිඟා වඩිද්දී ඒ නිවසටත් වැඩියා. මහරජතුමනි, ඔබට යහපතක් වේවා. උත්තරා අර භික්ෂුන් වහන්සේව දැක්කා. ඕ පුරවපු පැන් බඳුනකුයි මිහිරි කැවුමොත් ඒ භික්ෂුවට පූජා කළා. ස්වාමීනි, මගේ පියාණන් කලුරිය කළා, ඔහුට මේ පින පැමිණේවා කියලා කිව්වා. ඒ පින් දීපු මොහොතේම මට ඒ පුණ්‍ය විපාක ලැබුණා. වෙස්සමුනි රජ්ජුරෝ වගේ මං කැමති කැමති විදියට සැප අනුභව කරනවා. සතුරන් දමණය කරන රට දියුණු කරන මහරජතුමනි, මෙය අසනු මැනව දෙවියන් සහිත ලෝකයාට අග්‍ර වෙන්නේ බුදුරජාණන් වහන්සේ කියලයි කියන්නේ. රජතුමනි, අඹුදරුවන් සමගම ඔබේ බුදුරජාණන් වහන්සේව සරණ යන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි ඒ අමා නිවන ස්පර්ශ කරන්නේ. රජතුමනි, අඹුදරුවන් සමගම ඔබේ ශ්‍රී සද්ධර්මයේ සරණ යන්න. ආර්ය මාර්ගයේ ගමන් කරන හතර දිනක් ඉන්නවා. ඵලෙයි පිහිටලා ඉන්න හතර දිනක් ඉන්නවා. මේ තමයි ඍජු සිත් ඇති ප්‍රඥාවන්ත, සීලවන්ත, සමාහිත සිත් ඇති ආර්ය සංඝ රත්නේ. රජතුමනි, අඹුදරුවන් සමගම ඔබේ ආර්ය සංඝ රත්නේ සරණ යන්න. ඉක්මනින්ම සතුම් මැරීමෙන් වළකින්න. ලෝකෙහි සොරකම් කිරීම දුරු කරන්න. මත්පැන් බොන්න එපා, බොරු කියන්නත් එපා. තම බිරිඳ සමගින් පමණක් සතුටු වන්න. පින්වත් යක්ෂය, ඔබ මගේ යහපත කැමති කෙනෙක්. පින්වත් දෙවිය, ඔබ මට හිත කැමති කෙනෙක්. මං ඔබේ වචනය කරනවා, ඔබ මගේ ආචාර්යවරයා වෙන්න. මං බුදුරජාණන් වහන්සේව සරණ යනවා. අනුත්තර වූ ශ්‍රී සද්ධර්මයත්, නරෝත්‍රමයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයත් මං සරණ යනවා. ඉක්මනින්ම සතුම් මැරීමෙන් වළකිනවා. ලෝකෙහි සොරකම් කිරීම දුරු කරනවා. මත්පැන් බොන්නේ නැහැ, බොරු කියන්නෙත් නැහැ. තම බිරිඳ සමගින් පමණක් සතුටිනවා. මං බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි සිත් අලවාගෙන ඉන්නේ. මහා වාතයක් හමාගෙන ඇවිදින් බොල්වී ගහගෙන යනවා වගේ වේගවත් සැඩපහරක් තිබෙන ගංගාවේ තන රොඩු ගහගෙන යනවා වගේ මං ඔය පවිතු මිත්‍යා දෘෂ්ටි වමනේ කරලා දානවා. මෙහෙම කියපු සුරට්ට රජතුමා ඒ පාපි ආකල්ප වලින් වැළකුණා. භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කළා. රත්තේට නැගලා
පෙරදිග දිසාවට ගියා. තුන්වැනි නන්දක ප්‍රේත වස්තුවයි.